ಕರು ಶರತ್ ಕುಮಾರ ಗುಣರತ್ನ ಮಹತಾ ನಿಯೋಜಕ ಕಥಾನಾಯಕ ತುಮಿನಿ ಗರು ಪ್ರಿಯಾಂಕರ ಜಯರತ್ನ ಗರುವ ಮಾತೆ ತುಮ ಗುವನ್ ಸೇವಾ ಬಾರ ಮಾತೆ ತುಮ ಹೆಟಿಯಟ ಶ್ರೀಲಂಕಾ ಗುವನ್ ಸೇವೆ ಅಭಿಮಾನಿಯಾತ್ ಇದಿರಿಯದಿಯ ಕನ್ನ ಕಟಯಿತು ಪಿಲಿಬಂದವತ್ ಪೆಹದಿಲಿ ಕಲ ಮಮತ್ ದಕಿನ್ನೇ ಅತಿಗರು ಜನಾಧಿಪತಿತುಮ ಯುದ್ಧೇ ನಿಮಕರಲ ಮುಳು ಲೋಕೇಟಮ ಯುದ್ಧೇ ನಿಮಕರಪು ಇನ್ಪಸು ಕಿಸಿಮ ಬೋಂಬ್ಯಾಕ್ ಪತ್ತು ನೋಯಿಚ್ಚ ರಟಕ ನಾಯಕೆ ಕೆಟಿಯಟ ಇತಿಹಾಸಗತ ವೆಲಾ ತಿಯನ ಅವಸ್ಥಾವಕ ಸಿಂಹ ಕೊಡಿಯ ಗಹಗನ ಮೇ ಗುವನ್ ಸೇವೆ ಅಪೇ ಶ್ರೀಲಂಕನ್ ಸಾ ಮಿಹಿನ್ ಗುವನ್ ಯಾನ ಲೋಕೆ ವೆನತ್ ರಟವಲಟ ಅನಕೊಟ ಏ ಅಭಿಮಾನೆಯಟ ಮೊನ ವಿರುದ್ಧ ಪಕ್ಷಯ ಸಟಂ ಪಾಟ ಕಿವತ್ ಏ ಅಭಿಮಾನೆಯ ಸಮಾಜ ಸೇವೆಯ ಕೆಟಿಯಟ ವೇವಾ ಅಪ ಕಲೆಯಿತು ದೆಯಕ್ ಕೆಟಿಯಟ ಅಪಿ ಫಲಮೇಮ್ಮ ದಕಿಯ ಯುತುಯಿ ಕಿಯನ್ನ ನಿಗಮನೆ ಮಮ ಇನ್ನುವ ಎನಿಸಾ ಮೆತನದಿ ಗರು ಅಮಾತ್ಯತುಮ මේ වෙන වෙහෙස පිළිබඳව එතනදී අපිට ලැබෙන ඉදිරි අනාගතය පිළිබඳව එතුමා පැහැදිලිව ප්‍රකාශයටපත් කළා ජපාන් ආධාර යටතේ ඉදිරියේදී ලංකාවට සුරපුරයක් සුරංගනා ලෝකයක් කියලා සමහර රටවල් අභිමාණයෙන් කතා කරද්දී එන සංචාරකෙ ඉන්න ඊට අමතරව ශ්‍රී ලාංකිකයින්ට අපිට පැමිණීමට අවශ්‍ය පහසුකම් ගලක් තියෙනවායි කියපු වරාය මේ වෙනකොට පැහැදිලිවම ආදායම් තත්ත්වයටපත් කරලා අපි මත්තල හදපු ගුවන්තොටුපළ අභිමානයේට ලෝකයට අභිමාන කෙනෙකුට කියලා මේ වෙනකොට අපේ ගුවන් සේවා අමාත්‍යංශය අභිමානයේට මේ වෙනකොට පත් වීගෙන එනවා මිහින් සමාගම අද වෙනකොට ලාභ ලබන තත්යකට පත් වෙලා තියෙනවා ගරු අමාත්‍යතුමනි අපි ආන්තන් ලාභ ගත්තා පොඩ්ඩක් ඉන්න මේවා ඔක්කොම කරලා පෙන්නන්නම් ඔයත් මේ පැත්තට එන්න ඇවිල්ලා මේ පැත්ත වාඩි වෙන්න හරි එනිසා මට බාධා කරන්න එපා එනිසා මේ සියල්ලම ඉදිරි සංවර්ධනයට අද ලෝකේ විශාල රටවල් ගන්නක් අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නකොට අපිට පුළුවන් වෙනවා මේ ඉදිරියට යන්න. ගරු අමාත්‍යතුමනි මම ඔබතුමාට විශේෂ ස්තුතියක් පිරිනමනවා විශේෂයෙන්ම කටුනායක ගුවන්තොටුපළ කිට්ටුවේ ඉන්න නියෝජන අමාත්‍යවරයෙක් හැටියට පහුගියදා අපිට අපහසුතාවයට පත්වන කාරණාවක් ඇති වුණා. ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ අපේම අය පැය ගණනක් වර්ජනය කෙරුණා. ඒ වර්ජණයට එදෙන්ඩ හේතුව සිද්ධ වුණේ මාස ගණනක් තිස්සේ එයා ලංකාවයකට ඒ ලැබිච්ච දීමනා ඔබ යටතේ තමයි එයා ලංකා සමාගම තියෙන්නේ මිහින් සමාගම තියෙන්නේ කේටරින් සමාගම තියෙන්නේ ගුවන්තොටුපළ තියෙන්නේ සිවිල් ගුවන් මේ සේරම තියෙන්නේ ඔබේ යටතේ ඒ ඔබේ යටතේ තියෙන එකකට එක විදියකටයි තවත් එකකට එක විදියකටයි සැලකීම මම හිතනවා සුදුසු නෑ කියලා මෙතනදී ඒ අපහසුතාවයට පත් වෙච්ච වෙලාවේ ඔබතුමා එතෙන්ට ගිහිල්ලා ඒ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ සභාපතිතුමාගේ නිලධාරින් එක්ක සාකච්ඡා කරනකොට මටාතිගරු ජනාධිපතිතුමා කතා කරලකවා සරත් ඔබත් එතෙන්ට යන්න මේ ශ්‍රී ලංකන් නිදහස් සේවක සංගමේ හදන්න පුරෝගාමී වෙච්ච පුද්ගලෙක් හැටියට මට එතෙන්ට යන්න කිව්වා මම එතුමත් එක්ක ගිහිල්ලා එතුමා බොහොම අභිමානයෙන් යුතුව මාස ගාණක් තිස්සේ ඒගොල්ලන්ගේ ඉල්ලපු තමුන්ට ලැබිය යුතු ඒ යම්කිසි වරප්‍රසාදයක් එවෙලම එකඟ වෙලා ඒගොල්ලන්ට රුපියල් 8000ක ඒ පරිවැඩිවීමක් ඒක කරලා දීලා අනෙකුත් ණය පාසුකම් දීලා එවෙලම ඒ අභිමානයෙන් ඒක කළ අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් ඇතුව ඉතින් මෙතනදී මම දැක්කා ගරු අමාත්‍යතුමනි මේක කොයි අමාත්‍යංශයක වේවා මම දකිනවා සමහර වෙලාවට මේ සභාපතිවරු නැත්තම් ඉහළ නිලධාරීන් මේ සියල්ලම මෙතෙන්ටපත් වෙන්නේ අපේ රජයක් හින්දා මේ සමහර සභාපතිවරු එහෙම නැත්තම් විධායකයේ ඉන්න සමහර නිලධාරීන් අමාත්‍යවරයාගේ කීම ගණන් ගන්න නැති අවස්ථා මම කීප විටක් දැකලා තියෙනවා මේ රජේ අපි බිහිකලේ බොහොම අමාරුයි ඒ බිහි කරපු රජයත් තුළ දේශපාලනේ ඒ නායකත්වයට ගරු කරන්නේ නැත්තම් යම්කිසි නිලධාරී මට මතකයි දැන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා මම ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්න කාර්ය ගරු චමල් අපේ කතානායකතුමා ගුවන් අමාත්‍යතුමා හිටියට ඉන්නකොට ගුවන් සේවයේ ප්‍රශ්නයක් තිබුණා පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා මං අතිගරු ජනාධිපතිතුමාට කියලා පනත නැවත ආපස්සට ගෙනල්ලා ඔය දැන් අපේ ශ්‍රී ලංකන් නිදහස් සේවක සංගමේ සභාපති මුහන්දිරම් සහෝදරයතුළු අනිත් අයත් එක්ක දවස් ගාණක් දිනේෂ් සම්පතතුමා සහාය දුන්නා. එතකොට දයාසිත සම්පතතුමා හිටියේ ඔබතුමා සහාය දුන්නා. අපි දවස් ගාණක් වැකියෙන් වැකිය වෙනස් කරලා අපිට පුළුවන් වුණා ඒ වෙලේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ ඔය මුහන්දිරම් සහෝදරයතුළු අනිත් අයත් එක්ක ඒ පණත තිබිච්ච භයානක වැකිය වෙනස් කරන්න. ඉතින් මෙතන නිලධාරී යම් යම් දේවල් කරනකොට ගරු ඇමතිතුමනි අපේ සේවකයෝ එහෙම නැත්නම් අපේ වෘත්තීය සමිතිය අපේ රජයට සම්බන්ධ වෘත්තීය සමිතිය රජය ආරක්ෂා කරගන්න යම් කිසි ක්‍රියාදාමයන් කියන්නේ ඔබට නමුත් මෙතනදී ඒ සේවකයන්ගෙන් කියවුණා මාස ගාණක් තිස්සේ ඔබතුමාට ඒ කරපු ඉල්ලීම නමුත් ඉහලින් ඒවා සිද්ධ වුණේ නැහැ කියලා
මෙන්න මේ දේවල් වෙනකොට රජය ආරක්ෂා කරන්න මේ පැහැදී පැහැදී සිටින අය මේ ඉහළ නිල නිලධාරීන්ගේ යම් යම් චක්‍ර රේඛන එහෙම නැත්නම් බාධා වලින් අපේ අයව පහතර දානවා නම් ඒකේ අපහසුතාවයට එක්කෙන රජය ඒ නිසා ඔබතුමා පැහැදිලිව මේ එදාගත ක්‍රියාමාර්ගයේ ඉදිරි කාලය තුලදී ගන්න යම් කිසි නිලධාරියෙක් ඉන්නවා නම් අධිකාර ජනාධිපතිතුමාට කියලා දැන් උදාහරණයක් විදියට මම දැක්කා මේ මුහන්දිලම් සහෝදරයාගේ ඡන්දේ වෙලාවේ එතන ඉන්න ප්‍රධාන ආරක්ෂක නිලධාරියා කෙලින්ම බාධා කරලා යන්න දෙන්නේ නැතුව පාස් එක අරගෙන එයාගෙන් පලිය අරගෙන নানা ප්‍රකාර දේවල් කළා මේක හමුදා දැනක් නෙමෙයි වන්දොර බල කියන්නේ චින්තක කුමාරසිංහ කියන පුද්ගලයා මම බය නැතුව කියනවා අදත් එයාගෙන් පලි ගන්නවා ඒ නිසා මෙතන තියෙන්න ඕන ගරු අමාත්‍යතුමනි හැම අමාත්‍යංශකම එකමුතුකම ඒක කුඩා කම්කරුවගේ ඉඳලා ඉහළ නිලධාරියා දක්වා තියෙන්න ඕන වෘත්තීය සමිතියක ඉන්නේ එක නිලධාරි කොටසක් විතරක් නෙමෙයි සෑම කොට්ටාසයක්ම හතර නියෝජනය වෙනවා ඒ නියෝජන වෙන නිලධාරින්ගේ සැදුම්නත් අදහස් වෙනකොට සමහර වෙලාවට මේ කොහෙන් හරි සීත කාමරවල ඉන්න අයට ඒ මෙතන දින දාඩිය බිඳුවල ඉන්න කම්කරුවගේ එහෙම නැත්නම් අනිත් නිලධාරින්ගේ දුක එහෙම නැත්නම් මෙතන විසඳිය යුතු ප්‍රශ්න පාඩු ලබන්නේ මොකටද මේවා තේරෙන්නේ නැහැ ඒ නිසා මෙතනදී මේ සෑම දෙයක් තුනම වෙන්නේ ජනතා අප්‍රසාදේ ඒ නිසා මම ඔබතුමාට බොහොම අභිමානෙන් ඒ කරපු ක්‍රියාවට මම ගරු කරනවා ඒ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ඒ ආයතනය වෙනුවෙන් ඉදිරියේදී අතිගරු ජනාධිපතිතුමාට මම කතා කළා ඔබතුමාත් කතා කරලා යම් කිසි බාධා කිරීම් දිනනවා නම් ඔබේ ගුවන් සමාගමේ අභිමානය රකගන්න ඉදිරියට ගෙන යන්න මේ මොකද මේ වෙනකොට මේ සිංහ කොඩිය මුළු ලංකා පුරා ඔබතුමා කිව්වාගේ දිව යන ප්‍රධාන ආයකයි ඊට අමතරව කේටින් සමාගමේ මේ ප්‍රශ්නේ මතුවලා තියෙනවා මම ඔබට උපදේශක කාර්ය සභාවේ වරින් වර කිව්වා අද කේටින් සමාගම අද ගුවන් යාන ගණනාවක් එනවා ඔබ අලුතෙන් ගුවන් යාන ගණනාවක් ගෙනලා තියෙනවා මේ කේටින් සමාගමට සපේන බහඬ කටාන ප්‍රදේශයේ එහා පැත්තෙන් වෙන්නප්පුව ප්‍රදේශයේ අපේ ප්‍රදේශයේ අද අපේ මීගමුවේ මත්ස්‍ය සම්පතක් අපි නෙලාගෙන එනවා අපේ දීවරයෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් තිබිලා මට ඊයේ විසඳන්න පුළුවන් වුණා බොහොම සුහදව සාකච්ඡා කරලා අපේ ගරු කාඩිනල් හිමිපාණන්ගේ උපදේශකව කතෝලිකෝ විශාල පිරිසක් මීගමුවේ ඉන්නේ එතුමාට මම කාඩිනල් හිමිපාණන්ට මේ ගරුත්වය පුද කරන අතිගරු ජනාධිපතිවත් එක්ක ඒක විසඳන්න උදව් වීම පිළිබඳව එතනදී එතුමා විනාඩියකින් අවසන් කරන්න. එතනදී ගරු ඇමතිතුමනි මම තව ඉල්ලීමක් ඉල්ලනවා. මේ කේරින් සමාගමට ඇයි මේ පිටරටින් මාළු ගේන්නේ? ඇයි පිටරටින් කුකුළු ගේන්නේ? ඇයි අපේ ලංකාවේ මේ දිවිනගු මහරා බැසිල් රාජපක්ෂ මැතිතුමා දියත් කරන මේ 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 වැඩ පිළිවෙල අද ලංකාව පුරා ගිහිල්ලා කුකුල්බටව බෙදෙනකොට කුකුල්බටියා ලොකු වෙනකොට බිත්තර එනවා. එතකොට මසට ආදෙන කුකුලා ලොකු වෙනකොට මේ මස් ටික විකුණ ගන්න ප්‍රධාන ස්ථානයක් මම දකින්නේ ඔබේ ගුවන් සමාගමේ කේරින් ආයතනයේ. මාළු ටික ඉස්සෝ ටික රසට තියන්නේ අපේ මීගමුව ප්‍රදේශයේ කලපු වලින් අල්ලන ඉස්සෝ එහෙම නැත්නම් මන්නාරමෙන් එන කකුලුව. ඇයි මේවා ටික මේ එළවලු ටික පළතුරු ටික අද ගස් ලැබු අද අපේ කර්මා අපේ දිවිනගුම කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ගස් ලැබු ගෙඩියක රහ කොච්චරද? ඇයි පළතුරු ටික එළවලු ටික මාළු ටික ඉස්සෝ ටික අපේ කියන ආයතනයකට මිලදී ගන්න කවුද මේවට බාධා කරන්නේ? ඒ නිසා මේවා පිළිබඳව සොයා බලන්න ඊළඟට මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ පෞගිය දා වෙච්ච මේ සුළු සිද්ධියකට සීමා කරන්න එපා මේකට වග කියේතුවට ඇයි මෙච්චර මාස ගාණක් මේක පමා වුනේ කවුද මේකට බාධා කරලා මේ වගේ අපේ අය මේ මේ තත්ත්වයට පත් කරුවේ කියන එක සොයලා බලලා ඒක වාර්තාවක් ඉදිරිපත් කරලා ඔබේ අභිමානයේ ඉදිරියට ගෙනියන්න සරත් ගුණරත්න හැටියට ඔබට දිහැකි ඉහළම සහයෝගය දෙනවා කියලා පොරොන්දු වෙමින් අතිගරු ජනාධිපතිතුමාට මේ ප්‍රශ්න වලට සහාය දීමේ බලවත් ගෞරවාන්විත උත්තමාචාර ස්තුතිය පුද කරමින් මන් නිහඬ වෙනවා ඔබේ ස්තුතිය